Welcome to EPL channel. Rise of SL community. Lankawi members like ma sellers like enathu kiyana members lage ape community ekak eBay ekak athule develop wenawa. Dawasin dawasa develop wenawa. Maluth katti enawa, parana katti innawa me ekkoma develop wenawa. Develop wenakota api hamuda karuma dannawa hama tanama 100ට 100ක් හරියට වැඩ කරන කට්ටිය නැහැ. පොඩි අල්පක ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි හිතුවොත් කමියුනිටි එක ඇතුලේ ලංකාවෙන් ලක්ෂයක් දැරට ඉන්නවා කියලා කමියුනිටි එක අපි නික එක්සැම්පල් එකට හිතුවොත් ඒකෙන් අඩුම ගන්න 1000ක්වත් ඇති මේක හරියට කරන්න නැතුව. ඒක කොහෙත් ඉන්නවා. අපිට හැම කෙනෙක්ම පර්ෆෙක්ට් කරන්න බෑ. right. එතකොට අපිට එන vibes ඒ කියන්නේ අපිට දැන් දකින්න ලැබෙන දේවල් පහුගිය කාලේ කතා වෙච්ච දේවල්. එතකොට ඒ වලින් පෙන්නන්නේ ලංකාවේ members ලට sellers ලට පන්න බ්ලැක් මාක්යක් තමයි වදින්නේ. ඉතින් ඒවා අපි දකින්න ඕන බලන්න ඕන. අපි ඒවට පිළියම් හොයන්න ඕන. ඒවා අපි උලුප්පන්නට වඩා මම දකින්න විදිහට මේක මගේ මතේ. right. එතකොට ඒක අපි හොයනකොට පිළියම් හොයනකොට අපි හොයන්න පුළුවන් වෙන්නේ අපිම ආදර්ශයක් වෙලා. අපිම ඒකට සොලියුෂන් එකක් වෙන්න ඕන. ඉතින් channel එක through මේක මේවා වෙන්න කලින් ඒ කියන්නේ ගොඩාක් කල අවුරුද්දකට විතර කලින් මේවා සම්බන්ධයෙන් customers ඔත් එක handle කරන්න කොහොමද ගනුදෙනු කරන්න කොහොමද කියලා ගොඩක් දේවල් channel එකෙන් බෙදාගෙන තියෙනවා. ඉතින් channel එක through ඒව කරන ගොඩාක් කට්ටිය ගිය පහුගිය කොරෝනා සමයේත් customers ලට කතා කරලා ගොඩාක් ඒගොල්ලන්ගේ සුබදෙක් විමසලා හදලා තිබ්බා. දැන් හිතන්න ඒකෙන් එන්නේ good deeds. right. අපි තාම එතනට ඇවිල්ලාද? අන්න ඒක තමයි හිතන්න ඕනේ. එතකොට channel එක through හරි වෙන කොහෙන් හරි ඉගෙනගෙන කම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හරි විදියට කරනවනම්. ඒ කියන්නේ අපි community එකක් විදියට SL ශ්‍රී ලංකාව කියන කට්ටිය මෙතන develop වෙන්න ඕන. develop වෙනවා කියන්නේ worst පැත්තට නෙමෙයි. අපි දන්නවා ගොඩාක් කට්ටිය ඉන්නවා item එක ගන්නවා අඩු cost එකක් දානවා item එක යවන්නේ සල්ලි කරන් අපි කතා කරන භාෂාවෙන් මම කියනවා මාරු වෙනවා. ඒව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කට්ටිය මේක බලනවත් ඇති. right. එතකොට නැතන් කරන්නේ replicas ikunna me karanawa ඊට පස්සේ තලිටි කරනවා මාරු වෙනවා. ඉතින් අන්න ඒ වගේ කරන්න කරන්න මොකද වෙන්නේ අපිට black mark එක වැඩි වෙනවා. මොකද අපි replica එකක් හරි අඩු ගානට විකුණන item එකක් හරි විකුණනකොට ගොඩක් replicas එහෙම ගන්න ඒ රටක ඉන්න genuine customers ලා ඒගොල්ලෝ කැමති නැහැ මේ knock off products ගන්න. එතකොට ඒගොල්ලෝ හිතන හරි හොඳ good deal එකක් තියෙනවා. මේක මෙහෙම ඉවයි මට කියලා ගන්නවා. ඒකේ knock off product ගන්න නැති කට්ටිය නැතුව නෙමෙයි ගන්නවා. ඉතින් අර genuine ගන්න කට්ටිය මේ වගේ දෙයක් වුණාම හරි disappointed. එතකොට ඒගොල්ලන්ගේ තේරෙන්නේ right. මෙයා ලංකාවේ seller කෙනෙක්. මෙයා මේ දේ කරනවා. එතකොට අන්න එතකොට තමයි bad deeds එන්නේ. අපි එතකොට මොකක්ද කරන්න අපි කරන්නේ අර negative දේවල් තමයි අපි කරන්නේ. negative දේවල් කරන්න බහුතරයකට negative දේවල් ඔලුවට යනවා. positive දේවල් ওই පැත්තෙන් අපි කරන්න පටන් ගත්තොත් ඔන්නෝක පල්ලෙහාට යයි. ඉතින් මේක කරන්න ඕන අපි ගැන හිතලා නෙමෙයි අපි ආත්මార్థකාමී වෙන්න බෑ. අපෙන් පිටිපස්සට ඉන්නව තව මේ face එකක් එන්න. එතකොට අපි කියනවා right මේ එන්න අපෙන් අපින් මේ අපි ගන්න මේ example බලන්න. මේක බලලා ඔවක් කරන්න. right. කරන්න ඒගොල්ලන්ට එන space එකක් අපි තියන්න ඕන. අපි හදලා තියන්න ඕන. අපේ පොඩි තියෙන අපේ ලාභ හොයන්න ගිහිල්ලා අපි ළඟ තියෙන ඒ ඒ ඒ කමියුනිටි එකට බිල් වෙන අපි දෙන්නේ නැත්නම් ඒක අපි හැමෝම කරන වැරද්දක්. ඒක අපි හැමෝටම අපි ඒකට වග කියන්න ඕන. එතකොට දැන් ඊපැල් එකිනුත් මේ පටන් ගත්ත දවසේ ඉඳන් කියන්නේ ඒක කරන්න එපා. කවදාකවත් කියන්නේ කරන්න කියලා එකයි වෙනම වීරු වෙනම ලිස්ට් හදලා තියෙනවා. branded awareness තියෙනවා. ඒ හැම එකම කියලා තියෙනවා. ඉතින් ඒක කරන පිරිසක් ඉන්නවා. ඒක කරන ගොඩ හොඳ පිරිසක් ඉන්නේ. හැබැයි අපි දන්නවා හැමදාම හැම කාලෙටම හැම සතියකටම අපි හිතමු 100ක් එළියට එනවනම් එතන 20ක් 30ක්වත් ඉන්නවා වැරදි කරන. ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි අපි හිතුවොත් අපිට කරන්න වෙනවා කියලා අපිට මේව කරන්න පුළුවන්. why we get bad comments? bad comments එන්නේ ඔන්න ඔය reason එක නිසා. අපි වැරදි දේවල් කරන්න bad comments එනවා. ඉතින් එක customer කෙනෙක්ට හරි විදිය මේ වැරදි විදියට අපෝ දැක්කොත් එයා මුළු ප්‍රජාම කියනවා. ඉතින් ඕක මේ හැමදාම තිබ්බ දෙයක්. ඉතින් මම eBay කරන 2012 ඉඳන් ඊයේ දවස්වල ඉඳන් ඉතින් තියෙනවා ওই මතිමතාන්තර වෙන රටවල ඉන්න ලංකාවේ ඉන්නවා. ඉතින් ඕක එකපාරටම ආව කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි බලන්න ඕන මේක කොහොමද අපි පිළියමක් යොදාගන්නේ කියලා. ඒක මට විතරක් කරන්නත් බෑ. ඔයා බලන එක්කෙනෙක්ට විතරක් කරන්නත් බෑ. අපි හැමෝම එකතුලා කරන්න ඕන දෙයක්. ඒක මොකද්ද කරන්නේ? අපි දැනගන්න ඕන අපි ලංකාවේ දැන් හිතන්න ලංකාව රිප්‍රසෙන්ට් කරනවා නම් අපි කෝපි ක්‍රිකට් කියලා ලංකාව රිප්‍රසෙන්ට් කරනවා නම් ඒක තමයි බ්‍රෑන්ඩ් එක. ඒක තමයි ලංකාවේ බ්‍රෑන්ඩ් එක. එතකොට අපි මල්ල ක්‍රීඩා කරනවා නම් ඒක තමයි අපේ බ්‍රෑන්ඩ් එක.
ඒ වගේ ලංකාවෙන් එලියට එනකොට අපි තමයි අපිව රිප්‍රසන්ට් කරන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයා එක යූසර් කෙනෙක් විදිහට එලියට ගිහිල්ලා වැරදි කරනවා රිප්‍රසන්ට් කරන්නේ මුළු ලංකාවම. ලංකාවම තමයි වැරද්ද ගන්නෙ. ඉතින් ඔයා කැමතිද ඔයාගේ රට බල්ලහැට දානවට? මම නම් කැමති නැහැ. මම කොහොමඩත් කැමති වෙන්නේ. මම ඒකයි මගේ හැම එකටම හැම වීඩියෝ එකම ගොඩාක් තැන්වල තියෙනවා. මගේ thumbnail එකම දාලා තියෙනවා ශ්‍රී ලංකන් ටු බ්ලොග් කියලා. මම ඒ වගේ දෙයක් කමියුනිටි එක ඇතුලේ බිල් කරන්න try කරනකොට ඒක represent කරනකොට තව කට්ටියක් ඉන්නවා ඒක අපි කියන්නේ අතහැරලා දානවා. ඒ කියන්නේ ඒක represent කරන තමන්ගේ ලාභ ප්‍රයෝජන තකා තමයි කරන්නේ. අන්න ඒක එක අපිට වළක්වන්න බෑ. ඒක කවදත් තියෙයි. ඒක ඉතිහාසෙ ඉඳන් තියෙනවනේ. ඒක එක percentage එකක් ඉන්නවා. ඒක වැරදි වැඩ කරන. හැබැයි ඒක minimum කරගන්න අපි try කරන්න ඕන. minimum කරගන්න එකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මේක minimum කරගත්ත දේවල් තියෙනවා. We can example create a bond. අපිට පුළුවන් example එකක් වෙන්න. ඔයා එක seller කෙනා. අද පටන් ගන්න eBay member කෙනෙක් නා. seller කියන්නේ නැතුව මං කියන්නේ eBay member කෙනෙක් නා. ඔයාට පුළුවන් අද ඉඳන් ඔයාට පුළුවන් represent කරන්න. ඔයා හැම වෙලෙම හිතන ඔයා represent කරන්න ඔයාව ලංකාව. ඒක represent කරන්න. Right. වැඩි කරන කෙනෙක් කියලා හිතමුකෝ. Right. එයා කැමතිද board එකක් ගහගෙන ගේ ඉස්සරහා මං හොරකම් කරනවා කියලා කියන්න? කැමති නැහැ. කවුරුත් කැමති නැහැ. එහෙනම් ඒ කරන්නෙත් එයා අනිත් පැත්තට බෝඩ් එකක් නොගහ කරන හොරකමක් තමයි. අනිත් විදිහට කරන්නේ. ඒ කියන්නේ අයිටම් මනෝ අයිටම් යවන්නේ නැහැ. ඒක රෙප්ලිකා යවනවා. හරි මෙතනට එකට නැතුව. ඉතින් හිතන්න තමන්ගේ ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහගෙන කියන්නේ රේඩියෝ වහනවා කියලා වගේ බෝඩ් එකක් ගහන වාට කියන්න පුළුවන් ඒ ගැට් එකක් තියෙනවද රයිට්? මම හොරෙක්. මම හොරකම් කරනවා. මම බොරු ප්‍රොඩක්ට් විකුණන්නේ. මම රෙප්ලිකා විකුණන්නේ. මම ඒව කරලා කස්ටමර්ස්ලා මන්දනවා. එහෙම කියලා වාට පුළුවන් ද බෝඩ් එකක් ගහන්න? බැහැ. කවුරුත් ගහන්නේ නැහැ. හැබැයි ඒවා කරන්න යන්නේ ඉතින් ඔයා කරන්න තුරු ලංකාවේ කෙනෙක් විදිහට අන්න ඒක රිප්‍රසන්ට් කරන්න දෙනවා. රයිට්. මෙන්න මේ එතකොට ඕන කෙනෙක් දකින්නේ රයිට්. ලංකාවේ කෙනෙක් බොහොම බෑඩ් රිවිව් දාන තැන. බෑඩ් මේ කමියුනිටි එකක් ඉන්න තැන. ඉතින් ඔහොම කරන්න අපේ බෑඩ් ඩීස් වැඩි වෙන්න එක මොහොතකේ අපි මැජොරිටි පර්සන්ටේජ් එකක් ඉදී අපි මේ වැරදි වැඩ කරන. මේ ඒක අඩු පර්සන්ටේජ් එකක් වි හරි දේ කරන. හැබැයි ඔයාකට පුළුවන් නම් අද ඉඳන් මම ඒ වැරදි කරන කට්ටියටත් කියන්නේ එකයි ඔයාට පුළුවන් පොඩක් හිතන්න හිතලා ඔයා හරියට දැක් කියන ජෙනුයින් විදිහට වැඩ කරන්න පුළුවන් නම් ඔයත් හොඳ එක්සැම්පල් එකක් වෙයි. කලින් වැරදි කරලා තියෙන්න පුළුවන්. අද උනත් අද ඉඳන් පොඩක් හදාගෙන try කරනවා. ඔයාගේ ඔයා කලින් කවුන්ට් එකක් කරලා හොඳ ගාණක් උපයලා ඒක ඉවර කරලා ඉතින්. හැබැයි තව ගාණක් උපයන්නේ ඒ දෙයම කරනවා නම් ඔයා කරන්නේ පල්ලෙහා ඉන්න කට්ටියගෙම අපිට අපෙන් පස්සේ එන පරම්පරාවට ඒක නැති කරන එක. අන්න ඒක කරන්න එපා. මේ තමන් ගැන විතරක් හිතන්න එපා. අනිත් හැම ගැනම හිතන්න. ඔක්කොටම කලින් තමන් ඉපදුණු රට ලංකාව ගැන හිතන්න. අපි රිප්‍රසන්ට් කරන්නේ ලංකාව. ඒකයි මම හැම වෙලෙම උඩට දාන්නේ. මගේ හැම වීඩියෝම තියෙන එකයි මම හැම වෙලෙම මතක් කරන්නේ. ලංකාව කියන දේ ඉදිරියට යන්න. ලංකාව කියන එක ඉදිරියට ගිහිල්ලා පිට රටින් පිට රටේ ඉන්න ප්‍රජාව දන්නවා ඇති. මේක බලලා කට්ටිය දන්නවා ඇති. ලංකාව කිව්වම රිප්‍රසන්ට් කරනවනේ ඒගොල්ලෝ දන්නවා. හරි. පිට රටක ඉන්නවනේ ඒගොල්ලෝ කොහොමත් ඉන්නේ දෙවනි ක්ලාස්. අපි කියන්නේ සෙකන්ඩ් ක්ලාස් කියලා. ඒ කියන්නේ දෙවනි තැන. ඒගොල්ලන්ගේ රටේ නෙමෙයි. හැබැයි අපිට හොඳ දෙයක් කියලා රිප්‍රසන්ට් කරව. අපි ලාංකික කියන හොඳ විදිහට රිප්‍රසන්ට් කරලා තියෙන ලංකාව. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් නම් අපිට අපි හිතන්න අපි ගොඩාක් දුරට යන්න ඕන. ඔයා හිතනවා ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එක වැඩ කරනවා රිප්‍රසන්ට් කරන්නේ ඉන්ටර්නැෂනලි. ඉතින් ඉන්ටර්නැෂනල් රිප්‍රසන්ට් කරනවා නම් ඒක ඔයාගේ ඇඟට දාගන්න ඒක ලොකු වේට් එකක් තියෙනවා. රයිට්. ඔයගලංගික ඇඟට දැනෙන්නේ නැති ඒ පිළිබඳව එක්ස්ප්ලেইন කරන ඒ පිළිබඳව කියන එක නැහැ. අපි දකින්නේ හීනයක්. අපි හීන පෙන්නලා නේ මේවා කරන්න හැම වෙලාවෙම අපි හීනයක් පෙන්නනවා. රයිට් මේක. හීනේ පස්සේ දුවනකොට තියෙන්නේ මොනවද කියලා හිතන්නේ නැහැ. ඔයා හිතන්න තමන්ගේ ලංකාව වෙනුවෙන් ඔයා මේ දේ හරියට කරනවා කියලා. අන්න මේ දේ විතරක් කරන්නේ ඉතුරු දේවල් ටික හැදේ. ඉතුරු දේවල් ටික වෙයි. රයිට්. ඒක කොමියුනිටි එකට අපිට හොඳ බිල්ඩ් අප් එකක් කරන්න අපිට කරන්න අවශ්‍යයි බොහොම සිම්පල් දේවල්. මේ තියෙන එක හොඳ ප්‍රයිම් එක්සැම්පල් එකක්. මේක මේ මගේ මේ ඉපැල් එකේ ඉන්න සහෝදරියෙක් මට එවුව එකක්. මම ඒක ගෲප් එකේ ෂෙයා කරා. බලන්න අච්චර අපිට බෑඩ් රිවිව්ස් එනවා. බෑඩ් රිවිව්ස් මේවන ඒවා අපි පෙන්නනවා මෙහෙමයි. හැබැයි මේ වගේ දේවල් කොතනකවත් පෙන්වන්නේ නැහැ. අපි මේවා ෂෙයා කරන්නේ නැහැ. අන්න ඒකයි අපේ වැරද්ද. අපි නරක තමයි හැම වෙලෙම බලන්නේ. නරක. මොකද ඒකනේ කියන්නේ අපි දැන් වීඩියෝ එකක් කරත් අපි මොන හරි වැරදි දෙයක් කිව්වොත් ඒක බලන සංඛ්‍යාව වැඩි. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඒක වැරද්දක් නැහැ. හැබැයි අපි ඒකත් එක්ක ෆයිට් කළා. හරි දේවල් පෙන්වන්නත් ඕන. මේක බලන්න මේක කියලා තියෙනවා. Thank you for the message. In all my years of buying from eBay, I have never received a message upon winning a bid. It was very cool and a great business practice. Kudos to you. Thank you for a great business practice. It really sent me in a good method this morning. Have a great day. බලන්න ඒ තේන ජවය ඒ කියන ඒ කන්සියු ඒ මේ කස්ටමර්ගේ
එයා කියලා තිනවා බිට් එකක් ආවම මේ මැසේජ් එකක් එනකොට එයා කවදාකවත් ඇවිල්ලා නැහැ. ඇත්තට මේක හොඳයි. හොඳ බිස්නස් ප්‍රැක්ටිස් එකක්. එයා මේ ප්‍රැක්ටිස් එක නිසා එයාගේ දවස එයාට හොඳ දෙයක් වුණා. හොඳ මූඩ් එකක් ලබා ගන්න පුළුවන්. අපිත් හැමති කවුරු කෙනෙක් කවුරු කෙනෙක් අපිට හොඳ කියන නරක කියනකොට පුටක් කර ඇඟේ ඇතුලේ කැකෑරෙනවා මේ ලේ රත් වෙනවා. රයිට් ඒකත් කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන්න. ඒ වෙන දෙයක්. රයිට් අපි අකමැති හැම කෙනෙක්ම හොඳක් කියනවාට. අපි ගොඩක් වෙලාවට උදේට මොටිවේෂන් වීඩියෝස් බලනවා ඉතින් මොන හරි කෝට් එකක් ඒ අපි රිෆ්‍රෙෂ් වෙන. ඉතින් මේ වගේ දෙයකින් රිෆ්‍රෙෂ් වුණා කියන්නේ මේක බලන මේ කස්ටමර් එයාගේ ප්‍රජාව තුල එතකොට කියයි. මෙහෙම ලංකාවේ මේ කෙනෙක් මට මෙහෙම කිව්වා. අන්න අපි පොඩ පොඩ ස්ප්‍රෙඩ් වෙනවා අපේ good deeds. මේ එක්කෙනෙක් කරපු එක. මේක ඇත්තටම මගේ මේ 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 channel එක ඇතුළෙම තියෙනවා මේ videos customers කතා කරන විදි මේව කරන විදිහට අමතරව මගේ group එකේ තියෙනවා මම දානකොට FB group එකේ මොන හරි කෙනෙක්ට customer කෙනෙක් message එකක් දානවා මම එක pattern එකක් තියෙනවා ලියන. ඒ ලියලා මම කියනවා මේ එකකින් ගොඩාක් කට්ටිය අරගෙන කරගෙන තිනවා. ඉතින් මේකෙදී අපි back step එකක් තියන්නේ නැතුව මේ මේ අවස්ථාව බලන මේ සහෝදරිය කරලා තියෙන්නේ ආ additional දෙයක් කරලා customer ට හොඳ මේ bot එකක් create කරනවා. දැන් බලන්න මෙතනින් යන deeds ටික. මෙතනින් ගොඩාක් deeds යනවා. අපිට පුළුවන් වෙයි මේ වගේ දේවල් වලින් අපේ තියෙන negative frame එක අඩු කරගන්න. මේ වගේ හිතන්න 20 දිනක් අපි මේ වගේ හොඳ මේකක් වුණා කියලා අපේ ලංකාවේ ලක්ෂයක් ඉන්න sellers ලගින් 20 දිනක් අපිට යවනවනම් 20 දිනකින් customers ලා 20 දිනකට මේ වගේ එනවා. ඒකෙන් පොඩ පොඩ spread වෙයි. අපි හැම වෙලේම මේ තියෙන negative impact එක නැති කරලා අපි positive දෙනවා. අපිට ඇත්තට negative impact එක නැති කරන දෙයක් නැහැ. අපි කරන දේ හරියට කරමු. කිසිම ගැටුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි අපි එකතු කරගන්න ඕන අපේ ජීවිතයටත් ඒ වගේම අපි කරන business එකටත්. right අපි එතකොට ලංකාව represent කරන එක හැම වෙලේම මතක තියාගන්න. එතකොට ඔන්න ඔය කිසිම දෙයක් නැහැ. අපි ලාංකේය කියන බර ඔයාගේ ඇඟට આવොත් අන්න එතන තමයි උත්තරේ තියෙන්නේ. If you start, you saving space for all. ඔයා අද පටන් ගත්තොත් දැන් පටන් ගත්තොත් එක කරන්න නොකරන කෙනෙක් ඔයා තව ඉඩක් ඉතුරු කරනවා අපෙන් පස්සේ එන ප්‍රජාවට මේක කරන්න. හෙට දවසේ කරන එක්කනට කරන්න. අපි හැම වෙලේම ගොඩාක් තැන් වලින් කියනවානේ රයිට් අපිත් එකතු වෙන්න මේක කරන්න මේකෙන් ගොඩ යන්න පුළුවන් මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අපි ස්පේස් එකක් හදලා තියෙන්නේ අලුතෙන් එන කට්ටියට. අපි කොච්චර මාකට් කරා. අපි ස්පේස් එකක් හදලා නැහැ අපි ස්පේස් එක වර්ස් කරලා තියෙන්නේ නැති කරලා. right එතකොට මම දකින්නේ ඒකම හැම වෙලෙම කියන්නේ ඒක අපි නරක දකිනවා නරක දකිනවා ඒක පැත්තෙන් පොසිටිව් පැත්තකුත් දකින්න ඕන අනිවාර්යයෙන්ම එතකොට අපි නරක විතර හුළුපන්නත් නරකයි අපි හැම වෙලෙම හොඳ ප්‍රචාරය කරන්න ඕන හොඳත් අපි වෙදා ගන්න ඕන මේ වගේ දේවල් එලියට එන්නේ නැහැ මේ වගේ දේවල් එලියට එන්නේ නැහැ මොකද ඒවට ලොකු ඇටෙන්ෂන් එකක් ලැබෙන්නේ නැහැ අර නරක තමයි ඇටෙන්ෂන් නේ ලැබෙන්නේ ඉතින් මම ඒකයි කියන්නේ මේ විවේචනයක්වත් මොකක්වත් නෙමෙයි අපි ප්‍රජාව විදියට EPL community එකක් විතරක් නෙමෙයි SL community එක විදියට අපි බලමු හොඳ deeds අවපුරලා හොඳ දේවල් කරලා අපිට මේක stability එකක් විදියට stability විදියට කරගෙන යන්න. ඒක මේ bad reviews ආව කියන එක අපිට impact එකක් විතර ලොකුවට එන්නේ නැහැ. හැබැයි අර තියෙන image එක අපේ නැති වෙනවා. image එක කියන්නේ අපේ ලංකාව. අපි හැමෝම අපේ මාතෘභූමියට ආදරේ කියලා මම හිතනවා. මෙහෙම ආදරේ කරන්න නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් විදිහට අපේ සමාජ වගකීමක් කියලා හිතලා හරි අන්නේ ඒ දේ කරනවා නම් අපිට පුළුවන් අපේ ජීවිත වෙනස් කරගන්නත් තව කෙනෙක්ට උදව් කරන්නත් වන් නොදෙනුවත්ම එතකොට ඔයගෙන් පස්සේ ඉන්න ප්‍රජාවට මේක ඉතුරු කරන හොඳ දෙයක් තමයි කරන්නේ. ඉතින් ඒකට තමයි මගේ නම් ඇත්තටම vision එකක් කියලා තියෙනවා නම් ඒක තියෙන්න ඕන මම ඒ දවස්වල ඉඳන් කරන්නේ එකයි පිටිපස්සේ කට්ටියට මේක ඉතුරු කරන්න ඕන හරියට කරන්න. ඉතින් ඒකට example එකක් වෙනවා. මොන හරි වැරදි දෙයක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා ඒකට solution එකක් අපි ගන්න ඕන. ඒක ගැන අපි discussion එක burst වෙ කරන ගන්නට වඩා. ඉතින් හොඳම දේ තමයි මේ වගේ හොඳට customers ලත් එක්ක ගනුදෙනු කරන්න genuine වෙන්න. එතනින් යට කිසි දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා genuine ද කියලා ඔයා වගේම අහගන්න. එතකොට ඔයාට උත්තරේ ලැබේ. right ස්තුති එහෙනම් විශ්වාස කරලා බලුවට බොහොමයක් වැදගත් වීඩියෝ එකක් වෙයි අපි හැමෝටම හොඳ දෙයක් කරන්න හොඳ දෙයක් කරගෙන යන්න වැරදි කරන එක මේක කරේ ඉතින් වැරදි කරන එක්කෙනෙක් හරි පාරට ගන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි මේ වීඩියෝ එකිනුත් ඊපැල් එකිනුත් අපිට කරගන්න පුළුවන් වෙන්නේ කරගන්න කියන්නේ අරමුණ වෙන්න ඕන right එහෙනම් බොහොම ස්තුති විශ්වාස කරලා බලුවට good luck think wisely don't work hard work smart happy selling please subscribe my channel apis sister channel එක තියෙනවා epel hub english language එක subscribe කරන්න fb page එක තියෙනවා fb group එක තියෙනවා යක්ෂකයා channel එක තියෙනවා මේ ඔක්කොම වල information description එකේ තියෙන එකතු වෙලා ඔයාට කැමති නම් එකතු වෙලා මම ආරාධනා කරන්නේ කැමති නම් එන්න කියලා විතර මම එන්න කියන්නේ subscribe කරන්න කියන්නේ නැත්නම් බල කරලා කැමති නම් බලන්න මොකද කවුන්ට්ස් මට වැඩක් නැහැ මට අවශ්‍ය වෙන්නේ විශ්වාස කරන එක්කෙනෙක් හරි ඉන්නවනම් ඒක තමයි වැදගත් වෙන්නේ. වැඩියන් බොහොම ස්තුතියි all the very best bring model to sri lanka happy selling